වෙනකොට හරියට වෛද්‍යවරයෙක් තමන් දරුවෙක් දෑතින් ගන්නවා වගේ තමන්ගේ දෑතක පඩවල ටික අරගෙන දරුවන්ගේ අනාගතය මම බාර ගන්නවා. අපි ආරාධනය කරනවා මේ ශබ්දවාහිනී යන්ත්‍රයේ ඇසෙන වාණේ සිට හිතවත් මිත්‍රවරුන්ට එතුමාගේ පණිවිඩය අසා දැනගන්නට මේ ස්ථානයට සම්ප්‍රාප්ත වෙන්නට කියලා. නුවරේදී සංවිධායක ස්වාමීන් වහන්සේගේ සම්ප්‍රාප්තිය සිදු වෙනවා. අපි තාම ගෞරවපූර්වකව උන්වහන්සේ පිළිගන්න ලබනවා. ජාතියට විදහස හිමිකර දෙන්නට කැපවුණු විශේෂ සිද්ධාතිය ෆිල්ම් මාෂල් සරත් පොන්සේකා මැතිතුමන් දැන් වේදිකාවට ගොඩ වැදුණා. අල්ලා ඒ කාපාහිරේ කරපු විදිය තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. අද බොහෝ දේවල් බොහෝ ප්‍රකාශ කරාගේ මඩ දරුවම්ම කෙනෙක් විදියට කාන්තාවක් වුණා. මේ පාරතේට පාරතේට පෙන්නාම පාරකේ ඉති සියලු දෙනාම සීසන් වෙලා නැතුලා සීසන් වෙනකොට හරියට වෛද්‍යවරයෙක් තමන් දරුවෙක් දෑතින් ගන්නවා වගේ තමන්ගේ දෑතක පඩවල ටික අරගෙන දරුවන්ගේ අනාගතය මම බාර ගන්නවා කියලා දරුවන්ගේ අනාගතය බාර ගත්තනම් තමන්ගේ තාත්තා බාර ගත්තනම් මේ විඳා දුක් මේ දරුවෝ රටේ අම්මා තාත්තා විඳින්නට ඕනේ. කඩේ ගියා ඔවුන්ගේ වදන් වලට අපි ගවට්ටුනා. මහින්ද රාජපක්ෂ කියන්නේ මගේ අම්මේ තාත්තේ අවුරුදු 50 යේ දේශපාලන ඉතිහාසයේ ඒ අවුරුදු 50 තුල මොනවද කරේ කියලා ඔබට හිතන්න ඕන. ඔබ තමන්ගේ පුතා සුභ මධ්‍යාලය අතිපූජ්‍ය සංඝරත්නය අවසරයි ආදරණීය නුවරඑළිය ජනතාවගේ අවසරයි ආදරණීය දෙමාපියනි ආදරණීය දූදරුවනි ආදරණීය සහෝදර සහෝදරියනි මිලියන 82ක් දුන්න හමුදා නඩත්තු කරන්න මම හමුදාව ලක්ෂ දෙකට නම් බලා මිලියන 82ක් හමුදා නඩත්තු කරා. දෝෂයේ නාත්තල ආභාවිත නාත්තල එකකට මර විශ්වාසයි මේ කරන්න පුළුවන්. ඊළඟ මගේ ප්‍රමුඛත්වය ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව මුදෙන්ම තිබ්බත් අපි යුද්ධය ජයග්‍රහණය කරන කාලේ ඊට පස්සේ අර පාලකයෝ යුද්ධය ඉවරයි බෝම්බ ඉවරයි මරාගෙන මැරේ ඉවරයි කාණිවලගේ ජීවත් වුණා. පුළුවන් තරම් ආතල් ගත්තා. හැබැයි රටේ ආරක්ෂාව ඉඳලට පාස්ක ප්‍රහාරය ගැන දින කාලය වෙලාව ස්ථානය උපාන්තික බුද්ධිවාර්තා ඇවිල්ලත් මේ පාලකයන්ට ඒක නවත්ත ගන්න බැරි වුණා. ජනතාවගේ ජීවිත ගැන ඒගොල්ලන්ට උනන්දුවක් නැහැ. ඒගොල්ලන්ගේ ආරක්ෂාවයි ඒගොල්ලන්ගේ පවුල්වල ආරක්ෂාවයි ඒගොල්ලන්ගේ දේපොළවල ආරක්ෂාවයි විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ. අපි ජාතික ආරක්ෂාව සාධික කරනවා. රණවීරන්ගේ අභිමානය නැවත ඇති කරනවා. පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ගෞරවය ලබා දෙනවා. රටේ ජනතාවට අවශ්‍ය ආරක්ෂාව අපි අනිවාර්යෙන් ලබා දෙනවා. ඊළඟට මේ රටේ ගිනේ තමුන්නාසලා ගන්නවා අපේ මාතෘ භූමියේ මේ වෙනකොට විනය නැති ප්‍රශ්නයක් තියෙනවා. පාතාලේ රට කරන භද්‍රව රුදුර තරුණ පරම්පරා විනාශ කරනවා. මත්ද රුදුර මාතාල පුරුවන් අපට අවුරුද්දක් විතර යනකොට මොකද අපි මේ ඩීල් කාර්යොත් එක්ක ජාවරන් කාර්යොත් එක්ක අපේ කිසිම ගනුදෙනුවක් නැති වෙනවා. එකකට මට විශ්වාසයි මත්ද රුදුර මේ නවත්තන්න පුළුවන්. අපේ ගානි වාර්යම කරනවා. අපේ අනාගත පරම්පරාව ගැන
හිතලා ඒවගේ යහපත උදෙසා අපේ එක අනිවාර්යම කරනවා. ඊළඟට පාතාල මම විශ්වාස කරන්නේ පාතාල නායකයෙක් අල්ලලා බෝම්බස් ගන්න එක ගිහිල්ලා ඔළුවට කොරා ගැස්සුවට පාතාලේ නවත්තන්න පුළුවන් කියලා. එතකොට පාතාලේ පටව ගහලා පාතාලේ මර්ධනය කරන්න ඕනේ. මර්ධනය කරලා ඒගොල්ලෝ පුනරුත්ථාපනය කරන්න ඕනේ. අපි එල්ටීටීයේ 12,000 සෑරයි කරල් බෙල්ලවදන්ගට තරුණ පුනරුත්ථාපනය කරලා ඔය 1500ක් විතර ඉන්න පාතාලේ පුනරුත්ථාපනය කරනවා කියන එක මහලු වැඩක් නේද. Thank you.